පොලිසියෙන් භාගයක්ම ප්‍රභු ආරක්ෂාවට යොදවලා ජනාධිපති නීතිඥ උපුල් ජයසූරියගේ කතාව චමින්ද සිල්වායි වාර්තා කළා තේ. ඉහළම තැන නීතියට ගරු කරන්නේ නැත්නම් නීතිය කඩාගෙන වැටෙනවා. රටේ ඉහළම තැන අධිකරණයට ගරු කරන්නේ නැත්නම් රටේ නීතිය කඩා වැටෙනවා යයි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය පෙරේදා සදාන් කළ පුවත අද දිවයින පත්තරේ වාර්තා කළා තියෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් දුන් විට රටේ ඉහළ සිට පහළට විවිධ පාර්ශ්ව ඒට එරෙහිව අදහස් ප්‍රකාශ කිරීමේ රටේ කවදාවක් ඇති වී නැතයිද ක්‍රමේ වෙනසක් සඳහා නීති ප්‍රතිසංස්කරණ ජාතික සමුළුව අමුතුමින් ජයසූරිය මෙහෙම කියලා තියෙනවා. ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් දුන් විට මේ ඒ ගැන ගැඹුරින් සලකා බලන්නට හදනවා. තාම පොලිස්පතිගේ කාරණාව ගැන ආණ්ඩුව නිශ්චිත ප්‍රකාශයක් කළේ නැහැ. රටේ පුරවැසියන් මේවා ගැන බලාගෙන ඉන්නේ. මතක තියාගන්න ආණ්ඩුව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ගැඹුරින් සලකා බලා ඊට පස්සේ ප්‍රකාශ දුන්නු ඉතිහාස තියෙනවා නම් මං එදා මතක් කරපු එක ආයෙ මතක් කරන්න ගන්නව. දින 52 ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් ඒ මොහොතේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ගියේ නෑ. තමන් හිටපු තැන දාලා ඔව් බලාගෙන හිටිය අධිකරණ තීන්දුව ලැබෙනතුරු ඒ අධිකරණ තීන්දුව ලැබුණේ දින 52 ආණ්ඩුව නීති විරෝධී කියලා. ඒ නිසා ජනාධිපති වර්තමාන ජනාධිපති වික්‍රමසිංහට එදා අග්‍රාමාත්‍ය දුරේ ඉන්න ලැබුණා. එදා මෛත්‍රීපාල සිරිසේන කටයුතු කරා නම් ඒ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ගැඹුරින් සලකා බලා රජයේ මතය කියන්න මොන අරාජකත්වයක් රටේ නිර්මාණය වෙන්න තිබුණාද? එතකොට එහෙම එදා නොවීම වාසනාවක්. එතකොට දැන් තාමත් මේ පොලිස්පතිගේ කතාව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ඊට පස්සේ මොකද්ද මේ අගවින්සුරුයි කතානායකයි කතා කරලා විස්තර ගන්න කියන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්. රටේ පුරවැසියන් මේවා ගැන හොඳින් බලාගෙන ඉන්න කියලා අමතක කරන්න එපා. හොඳද?